நடிகன் விஜயசூரியட்ட சக மிலி எலன் ஜெயசேகர யுவலட்ட தாவ விஜயசூரிய ஆராய்ச்சிக்கு தொன் சரத் விஜயசூரிய பிலிந்தா உபத லபண்ணே 1959 ஜனவரி பலவனதாய் ஏ கம்பஹ மினுவன் கொட பொர கொடதி ஏ பவுலி சாமாஜிக்கியோ விசால சங்கியாவக் கிட்டியா மம தமாய் பவுலி பால சாமாஜிக்கியா அனித் සහෝදරින්ට වඩා ඇත්තටම මම ටිකක් වයසින් හුඟක් බාලයි. ඉතින් මට ඒ නිසා විශේෂයෙන්ම සහෝදරියෝ තුන් දෙනෙක්ම අම්මලා වගේම මාව බලාගත්තා කියන එක තමයි මගේ තියෙන මට සිහි වෙන එක කාරණාවක්. අනිත් එක තමයි අර අර බඩපිස්සා කියලා මට තාත්තගෙත් අම්මගෙත් ලොකු ආදරයක් කරුණාවක් ලැබුණු බව කියන්න පුළුවන්. ඉතින් ඒ කාලයේ ළමා කාලයේ ඉතින් අපේ බොහොම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පවුලක් නෙමෙයි. හැබැයි අපේ දෙමව්පියෝ ජීවත් වෙච්ච ආකාරයේ සාමකාමී ජීවිතය තුළ අපිට කුඩා කාලේ හිතට හරි මිහිරක් සතුටක් තිබුණා කියන එක මට අද පැහැදිලිවම කියන්නට පුළුවන්. අනිත් එක අපේ කාලේ ඒ කුඩා කාලේ අපිට පෙරපාසල් යන ඒවා එතකොට මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන ඒවා ඒ වගේ අර එකක් අපේ දෙමව්පියන්ට ඒව කරන්න එහෙම අවබෝධයක් තිබුණෙත් නැහැ. අනිත් එක ඒ කාලේ එහෙම දේවල් තිබුණෙත් නැහැ. අපි ඉස්කෝලේට ඇතුළත් කළා. ඉතින් අපි ඉස්කෝලේ ගියා අපිට ගුරුවරු ඉගැන්නුවා. ඒ නිසා ළමා කාලය කියන එක මට හිතෙන්නේ අසාමාන්‍ය විදිහේ ප්‍රීතියක් සහ නිදහසක් තිබුණු ළමා කාලයක් කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. සිය නිර්මාණ දිවියේ ප්‍රවේශය ලෙස තුනේ පන්තිය හඳුන්වන ඔහු ඒ අතීත මතකයේ අවදි කරන්නේ පුදුමාකාර තෘප්තියකින්. මගේ පාසල් ජීවිතයේ මගේ අමරණීය පන්තිය හැටියට මම සලකන්නේ තුනේ පන්තිය. තුනේ පන්තියේදී අපිට උගන්නන්න ඒ පන්ති භාර ගුරුතුමිය තමයි විමලාවති ගුරුතුමිය. ඒ කාලේ ඉතින් පන්ති භාර ගුරුතුමිය තමයි ඔක්කොම උගන්වන්නේ බුද්ධාගමට එක්කෙනෙක් වෙන වෙන ඒවට එක්කෙනෙක් නැහැ. ඉතින් සියලුම විෂයන් උගන්වන්නේ පන්ති භාර ගුරුතුමිය තමයි ඕන දෙයක් උගන්වන්න පුළුවන්. ඉතින් ওই විමලාවති ගුරුතුමියගේ පන්තියේ මාසයකට වතාවක් සමිතියක් තියෙනවා. ඉතින් හැම ළමයෙක්ම සමිතියේදී මොනවා හරි දෙයක් කරන්න ඕනේ. කවියක් කියන්න ඕනේ, කතාවක් පවත්වන්න ඕනේ, මොකක් හරි ඒ කවිය කතාව සින්දුව කියන්න බැරි නම් අඩු ගානේ මොකක් හරි පුළුවන් විදිහට නැටුමක් හරි නටන්න ඕනේ. ඒක තමයි එතුමියගේ අර සියලුම ළමයින් මොනවා හරි කරන්න ඕනේ කියන. ඉතින් ඒ කාලේ අර එක ළමයෙක් පිටිපස්සේ එක ළමයෙක් වාඩි වෙලා ඉන්න පන්ති කාමරයක් තිබුණේ. ඉතින් කුඩා කාලේ මගේ ශරීරයේ ටිකක් ලොකු හින්දා වෙන්නට ඇති. මම පිටිපස්සෙම පේලිය තමයි මට වාඩි වෙන්න ලැබිලා තිබුණේ. ඉතින් මම හැමදේම සමිතියේදී කියන්න සූදානම් වන කතන්දරය මට කලින් කවුරු හරි හැමදේම කියනවා. ඉතින් මගේ අවස්ථාව වෙනකොට මම කරපු දේ තමයි ඒක කොහොම වුණාද මන් දන්නේ. මම කතාවක් ඒ වෙලාවට හදලා කියනවා. ඉතින් අපි ওই තාත්තලා සීයලා අර එහෙම ওই හැන්දෑවට වාඩිලා ඉන්නකොට ඒ කතා වෙන දේවල් ඒගොල්ලන්ගේ අත්දැකීම් ඕවා ඉතින් මගේ හිතේ රැඳිච්ච දේවල් ඒවට මමත් තව පොඩි පොඩි කෑලි ටිකක් එක්කහුවරලා මම ඉතින් කතාවක් වගේ කියනවා. කවදාක්වත් මේ අපේ ගුරුතුමිය ඔක බොරු කතාවක් අරවමියෝ එහෙම කිව්වේ නැහැ. ඒ කතාව හරියට අගේ කළා. ඒ කතාවේ තියෙන ගුණ දොස් එහෙම හොඳට මතු කරලා පෙන්නවා. මට හිතෙන්නේ මාව සාහිත්‍යකරුවෙක් කළේ ඒ තුනේ පන්තිය කියලා. එක්වරක් පරදිනවා කියන්නේ මුළු ජීවිතයම පරදිනවා නොවේ. යන මතයේ සිටමින් සිය පියා කටයුතු කළ ආකාරයෙන්ම සිය පියාගේ චරිත ස්වභාවය පරමාදර්ශය කොටගත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා තාත්තා කෙටි කතාව නිර්මාණය කරන්නේ සිය හදවතට දැනුණු අපරිමිත පිය සෙනෙහසිනි. මාව පළවෙනි මතාවට විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැහැ. ඉතින් අපේ ගුරුවරුත් මට මතකයි හරියට කම්පා වුණා. මේ මාව මට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තරම් ප්‍රතිඵලයක් නොලැබීම කියන කාරණාව. හැබැයි මම දෙවෙනි වතාවටත් විභාගෙට
ලියන්න කල්පනා කළා. මට කවුරුවත් කියලා නෙමෙයි. හැබැයි ඒ කාලේ අපිට පොඩි පොතපත අපි කියවපු නිසා අපිට පොඩි අවබෝධයක් තිබුණා. එක සැරයක් වැරදෙනවා කියන්නේ බෑ කියන එක නෙමෙයි. තව සැරයක් බලන්න ඕනේ කියන ඔහොම අදිෂ්ඨානයක් තිබුණා. දෙවෙනි වතාවෙත් මට ප්‍රමාණවත් ලකුණු තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී ඇත්තටම මගේ තාත්තා හෘදයාබාධයකින් මිය ගියා. අපේ තාත්තා මේ පාම් පූර්ණියක් පවත්වාගෙන යන රැකියාවක් කළේ පූර්ණෙදිම තාත්තා අවසාන හුස්ම හෙළුවා. ඉතින් තාත්තා මිය ගියාට පස්සේ මට යම්කිසි ආකාරයකට ගෙදර මම පවුලේ බාල සමාජිකයා අම්මා ඉතුරුලා ඉන්නවා. මට පවුලේ ආර්ථිකය පිළිබඳ බරක් අනපේක්ෂිත ලෙස මගේ හිස මත කඩා වැටුණා. මට කරගන්න කිසිම දෙයක් නැතිව මම සමුපකාරික රැකියාවකට ගියා. ඒ රැකියාවේ පළවෙනි වැටුපෙන් මම කරපු පළවෙනිම දේ තමයි තුන්වෙනි වතාවට විභාගයට මුද්‍ර ගැටුවා. තුන්වෙනි අවස්ථාවේ විශ්වවිද්‍යාලය තියුණා. විශ්වවිද්‍යාලයට එනකොටම මගේ හිතේ තිබුණු එක අදහසක් තමයි සිංහල විෂයෙන් උපාධියක් ලබා ගන්න ඕනේ කියන එක. ඉතින් මම සිංහල විශේෂ උපාධියක් තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. සිංහල විශේෂ උපාධියක් හැදෑරුවේ. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතයේ ඇත්තටම අපි විශ්වවිද්‍යාලයට ආපු අවුරුද්ද ටිකක් හරිම කටුක යථාර්ථයක් තිබුණේ. නේවාසික පාසුකම් සියල්ලේ ඒ කාලේ පැවතිච්ච ආණ්ඩුවෙන් අහෝසි කරලා තිබුණේ. එතකොට ඔය මහපොළ ශිෂ්‍යත්ව වගේ දේවල් මොකක්වත් තිබුණේ නැහැ. අර සාමාන්‍ය භාෂාවෙන් කියනනම් අපි කට්ට කාගෙන තමයි විශ්වවිද්‍යාලයේ අවුරුදු හතර ගත කළේ. ඉතින් විශ්වවිද්‍යාලයේ අවුරුදු හතර ගත කරලා ගමට ගියා. ගමට ගිහිල්ලා ඉතින් ටික දවසක් ඉතින් දැන් මුකුත් නැතුව හේ ඉන්න අතර වාරේ ඉතින් මගේ අම්මා අසනීප වෙලා හිටියා. ඉතින් අම්මාව බලාගෙන මම ගෙදෙට් වෙලා හිටියා. අපේ අම්මා අංශභාග රෝගීට ගොදුරු වෙලා හිටියේ. ඒ අවස්ථාව වෙනකොට ඇත්තටම අම්මා එක දවසක් උදෑසන කාමරේට යනකොට අම්මා අවසාන හුස්ම හෙළලා. ඉතින් මට කවදාක්වත් අමතක නොවන දෙයක් තමයි ඒ අපේ අම්මගේ හත් දවසේ දානෙට හාමුදුරුවරු වඩම්මන මොහොතේ තමයි මගේ විශ්වවිද්‍යාලයෙන් මට ඉදිරි පුවතක් ලැබුණේ. ඔබට පළවෙනි පන්තියේ සාමාර්ථයක් ලැබී ඇත කියලා. ඒතර දැන් මේක කියන්න මගේ අර විමලාවතී ගුරුතුමියක් නැහැ. තාත්තා අම්මා කවුරුවත් නැහැ. ඉතින් මේක මට සෑහෙන්න ලොකු වේදනාවක් ඇති කළා සතුටකට වඩා. එදා රාත්‍රියේ තමයි ඇත්තටම මගේ අතින් මගේ පළවෙනි නිර්මාණයේ හැටියට මම සලකන තාත්තා කියන කෙටි කතාව නිර්මාණය වුණේ. මට නිතරම එන්න හිතෙනවා ඔබලා බලන්න. පුතා විභාගයෙන් සමර්ථ වී හොඳ මිනිහෙක් වෙන්න බලන්න. මම මේ තරම් දුක් විඳින්නේ උඹලා නිසායි. ඒ ගැන කල්පනා කර උඹලා හොඳින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මම රටේ හොඳින් උන්න නිසා මට කවුරුත් සලකනවා. ඊට වැඩියෙන් හොඳට උඹලා සිටින්න ඕන බව තමන් වටහා ගත යුතුයි. මීට තාත්තා. ප්‍රේම සම්බන්ධයකින් තමයි විවාහය සිද්ධ වෙන්නේ. ඉතින් අපි අපේ විවාහ ජීවිතය පටන් ගත්තේ බොහොම සරල විදිහකට. ඉතින් ඒකට විවිධ හේතු සාධක තිබුණා. ඉතින් දැන් මම ඉතාම පැහැදිලිව කියනවා ඉතා අපි දෙන්නාගේ තනි කැමැත්තට තමයි අපි ජීවිතය පටන් ගත්තේ. ඒතකොට ඉතින් මට අම්මා තාත්තා කවුරුවත් නැහැ. මම පවුලේ බාල සමාජිකය. අනිත් අය තම තමන්ගේ ජීවිත ගොඩනගාගෙන තිබුණා. ඉතින් අපි විවාහ වුණා. ඉතින් විවාහ වෙලා තමයි කල්පනා කළේ අද ඉන්නේ කොහෙද කියලා. එහෙම තමයි ජීවිතය පටන් ගත්තේ. කොහොම හරි ඉතින් බොහොම ධෛර්යයෙන් බිරිඳත් මමත් වැලි කැටේ ඉඳලා සියලු දේවල් උපයාගෙන
සෑහෙන දුර ගමනක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කියලා මට කියන්නට පුළුවන්. ඉතින් අපි දෙදෙනාගේම ධෛර්යයෙන් තමයි ජීවිතය කියන එක ගොඩනගා ගත්තේ. අපි සාහිත්‍ය සේවනයට කැමති. සංගීත සේවනයට කැමති. ඒ වගේම සජ්ජන සේවනයට කැමති. මේ ශිෂ්‍යයන් ඇසුරු කරද්දී අපහා නිබන්ධවම රැඳෙන රසකාමී සෞර්දෙක් තමයි මහාචාර්ය සරත් විජේසූරිය. ආචාර්ය සරත් විජේසූරිය කියන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. අපි දෙන්නා එකට ගොඩාක් වැඩ කරලා තියෙනවා. එයාගේ පොත්කාර නිර්මාණයේ තමයි වැඩියෙන් අපි එකට වැඩ කරලා තියෙන්නේ. අපි දෙන්නා ගොඩාක් එකට ලොකු කාලයක් ගත කරනවා. හැමතිස්සෙම එකට වැඩ කරලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ දැන් අවුරුදු මම හිතන්නේ අවුරුදු 20කට කිට්ට වෙන කාලයක් තිස්සේ. මහාචාර්ය සරත් විජේසූරිය සාහිත්‍ය වේදිකාට තුනේ පන්තියේදී විමලාවතී ගුරු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ලැබුණු නිර්මාණාවේශය අද වන විට සාහිත්‍යමය ගුණාංකයන්ගෙන් පිරිපුන් කෘතීන් 50කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබී තිබෙනවා. සාහිත්‍ය කලාව මිනිසුන්ගේ ජීවිතාවබෝධය පුළුල් කරන මාධ්‍යයක් හැටියට ඉස්මත්තට නොවෙන්නට පළවෙනිම වගකීම දරන්නට ඕනි පාසල ගුරුවරයා. ඉතින් ඒ කාලේ ඇත්තටම ගුරුවරු අපිට සාහිත්‍ය උගන්වපු ගුරුවරු කොච්චර ඒ දැනුමින් පොහොසත්ද කියනොත් මට ඉතින් අද මහාචාර්යවරයෙකුට වැඩිය දැනුමක් ඒ අයට තිබුණා. අපේ ඒ කාලේ විද්‍යුත් මාධ්‍යවල ලොකු බලපෑමක් නොතිබුණු නිසා දුප්පත් ගෙදරක වුණත් පොතක් පත්තරයක් කියවන සංස්කෘතියක් ප්‍රබලව තිබුණා. අපේ අක්කලා අපිට හරියට බලපෑවා ඒ පොත්පත් එහෙම කියවන්න. අද ඒක අඩු වෙලා තියෙනවා. අද දෙමව්පියෝ සම්පූර්ණයෙන්ම ළමයාගේ අධ්‍යාපනය පිළිබඳව ඉතාමත්ම සැහැසි මතයක ඉන්නේ. මම දන්න විදිහට මම තේරුම් අරන් තියෙන විදිහට ඕනෑම රටක අධ්‍යාපනයේදී දරුවෙකුගේ මානව ධර්මතා ගොඩනැගීම කියන එකට විශාල අවධානයක් දෙනවා. රටක සංස්කෘතික උරුමයන් වටිනාකම් සාරාර්ථ ඒ වගේ දේවල් ඒ වගේම පතපොත භාෂා කුසලතා ඒ වගේ දේවල් වර්ධනය කරන්නට ප්‍රයත්නයක් දරනවා. අද මේ ප්‍රයත්නය අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරන්නේ නැහැ. මේක තමයි පළවෙනි අවාසනාව. දැන් මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙලා දැන් අපි මේකේ කූට ප්‍රාප්තියට ඇවිල්ලා ඉන්නේ. මේ නිසා මට හිතෙන්නේ අපිට අර තරුණ දරුවන් සාහිත්‍ය පරිශීලනය කරන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට කෙලින්ම චෝදනාවක් කරන්න බෑ. ඒ අය ඒ තත්ත්වයට පත් වුණේ ඇයි? දැන් අපි අවංකවම කල්පනා කළොත් දැන් මමම මෙතන කිව්වා මම පොතපත කියවන්න පුරුදු වුණේ ගුරුවරු නිසා කියලා. අපි ගමක දුප්පත් පවුලක ඉපදිච්ච මිනිස්සු හැටියට අපිට පොඩි ආලෝකයක් දැල්ලුවා ගුරුවරු. ඒකෙන් තමයි අපි යම් මාවතක් හෙලිපෙහෙලි කරගෙන ගියේ. ඒතර ගුරුවරයා කියන්නේ අඳුර දුරු කරන කෙනානේ. පහනක්නේ ගුරුවරයා කියන්නේ. ඒ පහනේ ආලෝකයක් නැත්නම් අඳුරනේ යන්නේ. මේක තමයි පළවෙනි ඛේදවාචකය. අවාසනාවට කිසිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් මේ යථාර්ථය තේරුම් අරගෙන නැහැ. අද අපි දන්නවා විෂය අධ්‍යක්ෂකවරු කියලා මේ අධ්‍යාපනය දියුණු කිරීමට උගාක් නිලධාරිපත් කරලා තියෙනවා. ඒ හරහා සිද්ධ වෙලා තින්නේ පාසල්වලට ගියාම මට ගුරුවරුන්ගෙන් අහන්නට ලැබෙන අපි උගන්නන්නටත් වෙලාවක් නැහැ කඩදාසි තොගයක් තියෙනවා පුරවන්න. ගුරුවරෙක්ව ලිපිකරුවෙක් බවට පත් කරලා. ඒ අර නිර්මාණශීලී ගුරු භූමිකාව අද සම්පූර්ණයෙන්ම නැති වෙලා. යම් ආකාරයකට මේ ජාතික අධ්‍යාපන ආයතනය ගුරුවරුන්ව පුහුණු කරන ආකාරයේ ගැටලුවක් මට පේනවා. මොන විෂයට වුණත් මට හිතෙන්නේ වෙනස් සාහිත්‍ය ඉගැන්වීම කියන එක. මොකද සාහිත්‍ය කියන්නේ ළමයෙක් විභාගයට පෙනී සිටියට පස්සේ අවසන් වන විෂයක් නෙමෙයි. අනිත් විෂයනුත් එහෙම අවසන් වෙනවායි කියලා මම කියන්නේ. ඒුණාට සාහිත්‍යයයි ජීවිතය අතර තියෙන අවියෝජනීය සම්බන්ධයක්. අපේ ඉස්කෝලේ ගේට්ටුවේ අරගෙන ඇතුල් වෙනකොට පේන ලොකු ගොඩනැගිල්ලක් තිබුණා. ඒ ගොඩනැගිල්ලේ පොඩි කවියක් විශාල අකුරු වලින් ලියලා තිබුණා. ඉතින් මේක හැමදාම දැක්ක නිසා මතකේ රැඳුණා. හොඳ දේ හිතමි,
හිතු දේ කියමි කිව් දේ කරමි කරමින් හැදින්. ගමේ කම උගත් කමේ හිස් මුදුනට ගත්තා විනා ලැබූ පදවී තානාන්තර කිසි දිනක ආභරණයක් බවට පත් කර නොගත් සරත් විජේසූරිය මහතා සිය පරිකල්පන ශක්තිය ලෝභයක් නැතිව වැය කළේ බුද්ධියේ පිපාසාවෙන් දියපිදක් යදින්නට මහවැස්සක් ලෙසින්. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය කියලා කියන්නේ ඕනම රටක ඉහළම උගත්කමක් සහිත සහ ප්‍රබුද්ධම කණ්ඩායම. ඒතර මේ උදවියකින් මේ අයගෙන් රටක් බලාපොරොත්තු වෙන කරුණු කීපයක් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීම ලොකු පරිශ්‍රණ පැවැත්වීම ඒ පරිශ්‍රණ පත්‍රිකා ඉදිරිපත් කිරීම සහ සමාජ කාර්යභාරයක් මහජන බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය සරත් විජේසූරිය තමයි දැන් ඉහළින්ම ඉස්සරහින් මේකට කටයුතු නිරතලා ඉන්නේ. එතුමා ලොකු සමාජ ක්‍රියාකාරීත්වයකට පත් වෙලා සමාජය ඇතුළේ වැඩ කරනවා. ඒකෙදි මම කියන්නේ මේ දේශපාලන කරුණ මෙයා එතුමා පාසල් සිසුන් දැනුවත් කිරීම, ගුරුවරුන් දැනුවත් කිරීම, නොයෙකුත් සමාජ කණ්ඩායම් දැනුවත් කිරීම, ළමා අපයෝජනේ වට එරෙහි ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ මේ වගේ නොයෙකුත් ක්ෂේත්‍රවල එතුමා වැඩ කරනවා. ඊට අමතරව එතුමා ඉතාමත් හොඳ සාහිත්‍ය දරෙක් විදිහට පොත්පත් ලිවීමෙන් මහජනතාවගේ දැනුම දියුණු කරන්න, මහජනතාවගේ ප්‍රඥාව ඇති කරන්න එතුමා කටයුතු කරනවා. ඇත්තටම මම කියන්නේ ළමා කාලයේ කියන්නේ ගොඩනැගිල්ලක් වෙනුවෙන් දමන අත්තිවාරම. අත්තිවාරම දුර්වල වුණොත් මොන විදිහේ ගොඩනැගිල්ලක් හැදුවත් ඒක කල්පවතින්නේ. අද අපි දකිනවා මේ සමාජයේ තාමත්ම ඉහළට අධ්‍යාපනයෙන් ගිය පුද්ගලයෝ ඉන්නවා ජීවිතය හැම පැත්තෙම ඉරිතලන. සිය නිර්මාණ ශක්තියේ ආලෝකයෙන් සහ බුද්ධියේ විසල් සෙවණින් සමාජයේ උස්පහත් සෑම ජනකොට්ටාසයකටම නිරන්තරයෙන් ජීවය ලබා දෙන සරත් විජේසූරිය මහතාගේ හෘදයාංගම ඇමතුම් පැවතුම් මෙන්ම සරල තිවිපෙහෙත ඔහුගේ මිතුරු සමාගමට ප්‍රියයක් උපදින්නටම හේතු වෙයි. මම හිතන්නේ හොඳ මිත්‍රයෙක් විදිහට දුකේදීත් සැපේදීත් යස සහ අයස යන දෙකේදීත් මිතුරන් සමග සිටිනවා. ඔහු හිමාය අතර තියෙන එක් බැඳීමක් තියෙනවා. මම හිතන්නේ ඒක ඇත්තේ අපි දෙදෙනාට පමණයි. 2009 නොවැම්බර් 22 මම හෘද සැත්කමකට භාජනය වුණා. ඒ රෝහලේම ඒ වෛද්‍යවරයාගෙන්ම 2013 වසරේ නොවැම්බර් 22 සරත් හෘද සැත්කමකට ලක් වුණා. හරියට මම කරලා අවුරුදු 5කට පස්සේ මගේ රෝහලේම මගේ වෛද්‍යවරයාගෙන්ම ඒ සැත්කම සරත්ට කරන්න සිද්ධ වුණා. මෙතන මේ නිසා ඒ අපි දෙන්න අතර තියෙන හෘදයාංගම බැඳීම මම හිතන්නේ වෙන කවුරුත් අතර නැතුව ඇති. දැන් ඇත්තටම අපිට පෙනෙන දෙයක් තමයි මේක එක විදියට හරිම කනගාටුදායක දෙයක්. යම්කිසි නවකතාවකට අපිටම සම්මානයක් ලැබෙනවයි කියලා මේක මොඩල් එකක් බවට පත් කරගන්නවා. හරිද? එතකොට දැන් මෙතන අපි අර කියන්නේ වැරදි ප්‍රමිතියක් ගොඩනැගීම තමයි මෙතන හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් අද ලියවෙන නවකතා සම්බන්ධව මට තියෙන එක ප්‍රධාන ගැටලුවක් තමයි ජීවිතයේ හෝ සමාජීය මේ නවකතාවලින් යථාරූපී ලෙස නිරූපණය වෙනවා. එතන මේ නවකතාවලින් සාකච්ඡාවට බඳුන් කරන්නේ අපේ ජීවිතද අපේ සමාජයේද? මම කියන්නේ නවකතාකරුවෙක් මහා සදාචාර සම්පන්න පුද්ගලයෙක් වෙන්නට ඕන කියන එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ.
නවකතාව කියන එක මිනිස්ය ජීවිතයට අර්ථ සම්පන්න බලපෑමක් කරන ප්‍රබලම සාහිත්‍යාංගයක් ප්‍රබලම මාධ්‍යයක්. ඒතර මිනිසුන්ගේ පහත් මනදොල ඇවිස්සෙන විදිහේ ඕලාරික විස්තර වර්ණනා අභිරුචියෙන් ඉදිරිපත් කිරීම මට හිතෙන්නේ නවකතාවක් නෙමෙයි කිසිම සාහිත්‍යාංගයක තිබිය යුතු කාරණාවක් නෙමෙයි. ඇන්තන් චෙකොෆ්ගේ කතාවකුත් මට මතක් වෙනවා. එතුමා කියනවා කෙටි කතාවක් ලියනකොට කල්පනා කළ යුත්තේ ලියන්නේ මොනවද කියලා නෙමෙයි නොලියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ කෙටි කතා කරුවාට ඇත්තටම වැඩ කරන්න තියෙන්නේ බොහොම කුඩා බිමක. ඒ නිසා මේකට තමන් තුළ දැඩි සොයන් විනයක් අවශ්‍ය වෙන්නට ඕනේ. මේ කෙටි කතාවක් ලියනවායි කියන එක කවියක් ලියනවා වගේම අමාරු වැඩක්. නවකතා කරුවාට මට හිතෙන්නේ ඊට වඩා යම් නිදහසක් තියෙනවා. නවකතාව කියවන පාඨකයාටත් ඒ නවකතාවත් එක්ක ගනුදෙනු කරන්න නිදහසක් තියෙනවා. නේද? අපි දන්නවා යුද්ධය හා සාමය නවකතාව අපි කියවගෙන යනකොට අනවශ්‍ය විස්තර වර්ණනා තියෙනවා. හැබැයි අපිට ඒක නවකතාවේ සමස්ත හරය ග්‍රහණය කරගන්නට බාධාවක් නෙමෙයි. පාඨකයාටත් එහෙමයි. ලේඛකයාටත් යම් කිසි ආකාරයක පොඩි වරප්‍රසාදයක් හිමි වෙලා තියෙනවා. ඒ තමන්ගේ ප්‍රධාන ධාරණාවේ ගමන් කරන ගමන් අවට සිරි නරඹමින් යන්න ලේඛකයාටත් අවකාශයක් තියෙනවා. කෙටි කතා කරුවට එහෙම අවකාශයක් නැහැ. ඉතින් කෙටි කතාව කියන එක ඉතාමත්ම සූක්ෂ්ම සාහිත්‍යාංගයක්. ඉතින් මට තේරෙනවා දැන් අපි කෙටි කතා සංග්‍රහ දැන් මගේ වුණත් කෙටි කතා සංග්‍රහයක් මමම ආපහු කියවලා බලනකොට මේ කෙටි කතා සංග්‍රහය මට සෑහීමටපත් වෙන්න පුළුවන් කතාවයි දෙකයි තියෙන්නේ. හරිද? අනිත් කතාවල මටම දැනෙනවා ඒවල තියෙන යම් යම් අඩුපාඩුකම්. ඒ කියන්නේ ඒක කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ ලේඛකයාටම කවියෙන්ම උපන් සාහිත්‍යාංගයක් තමයි ගීතය. ඉතින් ගීතයට පවතින්න පුළුවන්ද කවියෙන් වියුක්ත මිනිසියෙකුට තමන්ගේ ජීවිත කාලයේ කරන්න පුළුවන් දේවල් ඉතාමත්ම සීමිතයි. මම ගැන කල්පනා කරලා බලනකොට මගේ ශක්්‍යතාව ගැන කල්පනා කරලා බලනකොට මට කරන්න හැකියාවක් තියෙන දේවල් සෑහෙන දුරට මම කරලා තියෙනවා. ඉතින් මට දැන් තියෙන ලොකුම අවශ්‍යතාව එහෙම නැත්නම් මගේ කාලය කැපකිරීමට මගේ කැමැත්ත තියෙන්නේ මේ සමාජයේ දරුවන් සම්බන්ධ ගැටලුව. මොකද හැම තිස්සෙම මේ ප්‍රශ්නෙන් මම විවිධ ආකාරයේ සිත් සසල කරන චිත්ත පීඩාවන් ලබනවා. අපි කුඩා කාලේ කිසිම දවසක අහලා නැහැ ගුරුවරයෙක් වැඩිහිටියෙක් කුඩා දරුවෙක්ව අපයෝජනයට ලක් කරනවා. ඒ වගේම අපි අඹුසැමියන්ගේ ගැටලු තිබුණාට කාන්තාවන්ට පහර දෙන හිංසනය කරන ඒ විදිහේ දේවල් වලින් අපි එහෙම අපේ හිත් තුවාල වෙලා නැහැ. ඒතකොට අපි අර දන්නවා ගාන්ධිතුමාගේ ඉතාමත්ම රමණීය කියමනක් තියෙනවා. රටක දියුණුව මනින්න පුළුවන් එකම එක මිනුම් දණ්ඩයි තියෙන්නේ. ඒක තමයි ඒ රටේ පුරවැසියෝ කාන්තාවන්ට සලකන්නේ කොහොමද? ඒ රටේ වැඩිහිටියෝ දරුවන්ට ආදරය කරන්නේ කොහොමද? ඒ අනුව තමයි රටක දියුණුව මනින්න පුළුවන්. එතුමා කියන්නේ භෞතික වශයෙන් මොනතරම් දේවල් අත්පත් කළත් ඒක රටක දියුණුව වන්නේ නැහැ. ඉතින් මම උත්සාහ කරන්නේ ලේඛකයෙක් හැටියට කොහොමද සමාජයේ යම් ආකාරයකට දැනුවත් කරන්නේ. මම නම් මගේ ජීවිත කාලය තුළ තව වැඩි කාලයක් ජීවත් වෙන්න තියෙයි කියලා මම හිතන්නේ. ඒ ජීවිත කාලය තුළ මම කල්පනා කරන්නේ හෘද සාක්ෂියට එකඟව වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අකුරක් හරි වැඩිපුර ලියන්න. ජීවිතය වූ කලි අභියෝගයකි. දහසක් දුක්ඛ දෝමනස්යන් අනේක විධ ගැටලු සිය ජීවිතයට පීඩා කරද්දී පියාගේ මිනිසත්කම ආත්ම විශ්වාසය අවංකත්වය ගුරුකොට ගනිමින් මෙතෙක් දුරක් ආ ඔබට තව චිරාත් කාලයක් අප රටේ සුවහසක් තරන්ගේ නැනස පෑදීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. මහාචාර්ය සරත් විජේසූරිය වියතානනි ඔබට චිරංජයතෝ.